යනවා එනවා යනවා. ඉතින් ওই කැක්කුම ඊට පස්සේ අත හිරි වැටෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඔළුව කැක්කුම. දැන් ඇත්තටම බෙල්ලේ රෝගයක් හැදෙනවා කියන්නේ බෙල්ලේ ප්‍රදාහි තත්ත්වයක් ඇති වෙනවා කියන්නේ මේ හිසේ කැක්කුම ඇති වෙනවා. හිසේ කැක්කුම ඇති වෙන්න ප්‍රධාන හේතුවක්. හිසේ හිසට එන්න ඕන රුධිර ගමන් කරන්නේ නැත්තම් හිසට එන්න ඕන වාතය ගමන් කරන්නේ නැත්තම් ඔක්සිජන් ටික ලැබෙන්නේ නැත්තම් හිසේ කැක්කුම ඇති වෙනවා. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම මේ බෙල්ලට తాවකාලික ප්‍රතිකාර කර කර ඉන්න එක සුදුසු දෙයක් නෙවෙයි. බෙල්ලට తాවකාලික ප්‍රතිකාර කරනවා කියන්නේ අනාගතයේදී ශීර්ෂ රෝග සඳහාත් මේ අතවැණීම. ඉතින් කියන්නේ හිසේ රෝග විතරක් නෙමෙයිනේ. හිසට අදාළව තියෙන මේ ඇස් කන් නාසය මේ මුඛය ඔය සියලුම දෙයටම බලපානවා. ඇස් වලට විශේෂයෙන් බලපානවා, කන් ඇසීමට විශේෂයෙන් බලපානවා. මේ බෙල්ල ගාවින් කුඩා මොලේ ගාවින් වට කරලා තියෙන්නේ මේ අපේ මේ බ්‍රහ්ම හෘදයේ විශේෂයෙන්ම මේ ආරක්ෂා කරගන්න ඕන වස්තුවක්. ඉතින් ඒ හින්දා මේ తాවකාලික ප්‍රතිකාර කර කර ඉන්න එපා. తాවකාලික මං කියවනේ తాවකාලිකව හැදුන කැක්කුමක් නම් දවස් දින තුනක් විතර යනකොට සුවතාවයටපත් වෙනවා. එහෙම නැත්තම් මේ රෝගයක්. ඒක කාලෙන් කාලට ඇති වෙනවා නම් ඒක රෝගී අවස්ථාවක්. රෝගී අවස්ථාවට දීර්ඝ කාලීන ප්‍රතිකාර දක්ෂ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. නාඩි ශාස්ත්‍රීය නාඩි දැන් සමහර වෙලාවට එනවා ඔළුව කැක්කුම විතරක් කියාගෙන. මගේ ළඟට එනවා ගොඩක් ඇවිල්ලා තියෙනවා. දැන් සමහරට ඔළුව කැක්කුම, එහෙම නැත්නම් අතේ කැක්කුම. මුත් රෝගේ තියෙන්නේ මේ වෙනත් දිහාවක නාඩි බලන්න ඕනේ. හිතෙන්නත් පුළුවන් නේද වෛද්‍යවරයා ඔබ තුමේ ඔය සඳහන් කරපු කාරණාත් එක්කම කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා අතේ කැක්කුමට මේ ප්‍රතිකාර ගන්න ගියේ මට අතේ කැක්කුම තියෙනවා කිව්වහම දැන් ඔබතුමිය වෙන වෙන ප්‍රශ්න අහද්දි රෝගියාට හිතෙන්නත් පුළුවන් මේ මට තියෙන අතේ අමාරුවනේ මේ ඩොක්ටර්ට වෙන වෙන ප්‍රශ්න අහන්නේ අනික අතට නෙමෙයි මට බෙහෙත් දුන්නෙත් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒකන ඔබේ අදහස? ඔව් ඒ කියන්නේ දැන් අර මම නාඩි වෛද්‍යවරියක් නිසා නාඩි පරීක්ෂා කරලා ඇත්තටම මේ නාඩි සම්බන්ධව දැනුම තියෙන නිසා මම මේ නාඩි පරීක්ෂා කිරීමෙන් තමයි රෝගේ නිට්ටාවටම රෝගෙම නිර්ණයක් ලබා ගන්නෙ. අෂ්ටවිධ පරීක්ෂාව තියෙනවා. අෂ්ටවිධ පරීක්ෂාවත් කරලා නාඩි පරීක්ෂාවත් කරපුවම රෝග නිර්ණය නෙමෙයි රෝග විනිර්ණයක් ලබාගෙන තමයි මම ප්‍රතිකාර කරන්නේ. එතකොට රෝග විනිර්ණය ලබා ගන්නකොට රෝගියා කියන තැන ස්ථානයේ නෙමෙයි රෝගේ තියෙන්නේ. රෝග නිදහණයට ප්‍රතිකාර කළ යුතුයි. රෝග නිදහණයට ප්‍රතිකාර කරනකොට රෝගියාගේ ඉතුරු සියලුම රෝග සුවතාවයටපත් වෙනවා. ඒක නිසා මේ අර බෙල්ලේ අමාරුව ශීර්ෂ රෝගවලට, බාහු රෝගවලට, අතේ රෝගවලට, පපුවේ අමාරුවලට යන්න පුළුවන්. හතිය හැදෙන්න පුළුවන් ඒ වගේ අවස්ථා තියෙනවා. බෙල්ල රෝගය කියන්නේ කනේ අමාරු, කන ඇහෙන්නේ නැහැ. කනේ අමාරු හැදෙන්න පුළුවන්. ඇස්පෙනීම එකපාරට ඇස්පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ඇස්පෙනීම නැතුව යනවා. ඒ වගේ රෝග මේ ඇදෙනවා. බෙල්ල අමාරුව කියන දේ බෙල්ල කියන ස්ථානේ බෙල්ල මිරිකොත් මැරෙනවානේ. ඉතින් බෙල්ල කියන දේ ආරක්ෂා කරගන්න ඕනේ. බෙල්ල කියලා කිව්වට යුතුම කොටසක් ස්නායු නාඩි කණ්ඩරා ශිරා ධමනි සියලුම සුසුම්නා ශරීරයේ පණ තියෙන ස්ථානය. අපි කතාවටත් කියනවානේ බෙල්ල කෙලින් තියාගෙන ඔළුව කෙලින් තියාගෙන වැඩ කරන්නේ. ශරීරයේ සියලුම ශරීරයේ ස්නායු පද්ධතියටම හානි කරන්න පුළුවන් ස්ථානයක්. වෛද්‍යමනි දැන් මේ අපි කතා බහ කරමින් ඉන්නේ මේ බෙල්ල ආශ්‍රිත රෝග කොහොමද මේ අනිත් කුත රෝගවලට බලපාන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් දැන් ඔබතුමියකින් මම මෙහෙම අහන්න හිතුවා. දැන් සාමාන්‍යයෙන් ඔබතුමිය මේ පරිසරයත් එක්ක බොහොම සුබදහමට ලැබි කෙනෙක් හින්දා දැන් අපිට නිතර හැදෙනවා නම් මේ පුංචි බෙල්ලේ අමාරුව ඔබතුමිය කිව්වා ඒ ගැන සැලකිලිමත් වෙන්න කියලා. නමුත් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ පුංචි බෙල්ලේ අමාරුවකට නිතරම මේ වෛද්‍යවරයෙක් ළඟට යන්න බෑ, මේක මොන වැඩක්ද නිතරම මේ වෛද්‍යවරුන් හම්බෙන්න යන්න බෑ කියලා. ඔබතුමිය නිර්දේශ කරන්නේ මොන වගේ ඖෂධද? සාමාන්‍යයෙන් ගෙදර දොරේදී කර හැකි අපිට කරන්නට පුළුවන් දේවල් ටිකක් අපි ප්‍රේක්ෂකයන්ට මතක් කරමු.
ඔව් සාමාන්‍යයෙන් බෙල්ලක ඇක්කුමක් කියන දෙයක් ආවම ඒ කියන්නේ නිතර එනවා නම් නෙවෙයි දැන් ඒ වේදනාව දරා ගන්න බැරි කෙනෙක් වුණත් ඒ වෙලාවට ප්‍රථමාධාරයක් කරාට කමක් නැහැ කරලා හැබැයි වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕනේ කරගන්න පුළුවන් ප්‍රතිකාරයක් තමයි මම සාමාන්‍යයෙන් කියන්නේ පුළුවන් නම් උණු වතුර ටිකක් රත් කරගෙන ෆැනල් එකක් පොඩි තුවා පොඩ්ඩක් අරගෙන රෝලක් වගේ හදාගෙන දෙපැත්තෙන් අල්ලලා මැදින් පොඟෝලා රස්නේ වතුරෙන් පොඟෝලා ඒකට ලුණු කැට චුට්ටක් දාලා එහෙම පොඟෝලා අරගත්තත් වඩා හොඳයි. අරගෙන ගොඩක් රස්නේ මැදට තියන්න හොඳ නෑ. දෙපැත්තට බෙල්ල දෙපැත්තට රස්නේ තැව්වට කමක් නෑ. මැද රස්නේන් තවන්නේ නැතුව මැද මද රස්නේන් මැද තවල තෙල් ටිකක් අරගෙන ගාන්න පුළුවන් තෙල් සාමාන්‍යයෙන් ශූලහර සර්ෂපාදි තෙල් ඒ වගේ තෙල් එකක් අරගෙන තෙල් ටිකත් උණු වතුරේ බස්සලා රත් කරගෙන හිමීට රවුමට අත ගන්න ඕනේ බෙල්ල දෙපැත්තෙන් රවුමට අත ගාගෙන කැක්කුම අඩු වෙනකන් විනාඩි 20ක් විතර වගේ කරන්න ඕනේ හිමීට තද කරන්න තෙරපන්න යන්නේ අපි දන්නේ නැහැ මොන වගේ අවස්ථාවක්ද කියලා එයාගේ තියෙන්නේ තෙරපීමක් වෙලාද ස්නායුවක් එහෙම කශේරුකාවක් අතර ග්‍රීව කශේරුකාවක් අතර ස්නායු තෙරපීමක් වෙලාද මොකද්ද කියලා දන්නේ නැති නිසා සාමාන්‍යයෙන් ගෙදරදි ප්‍රතිකාරයක් කරගන්නකොට තෙල් ටිකක් ඒ විදිහට බොහොම සොෆ්ට් එකට ගා ගන්න පුළුවන්. පොඩ්ඩක් තවලා රස්නේ වතුරකින් චුට්ටක් තවලා. එහෙම කරගත්තට කමක් නැහැ. අනිත් එක සීතල දැඩි සීතලට අහු වෙන්න එපා. දැඩි හුළඟට අහු වෙන්න එපා. සීතලා අනිත් එක බෙල්ලේ අමාරු හැදෙන ප්‍රධාන කාලවකවානුව තමයි සීත කාලය. බැහි කාලය. සීත කාලේ ඍතු වශයෙන් සීත කාලයේදී. දැන් පිටරටක ඉන්න අයට ඍතුවක් හැටියට සීත ඍතුවේදී බෙල්ලේ රෝග, තුනටියේ රෝග වැඩි වෙනවා. විශේෂයෙන් ග්‍රීව කශේරුකා ආබාධ තියෙන අයට, ග්‍රීව කශේරුකාවේ ස්නායු පද්ධතියේ ප්‍රදාහයන් තියෙන අයට සීත ඍතුවේදී අධික වේදනාවක් ඇති වෙනවා. ඒකින්ද පුළුවන් තරම් බෙල්ලේ මෆ්ලර් එකක් ෆැනල් එකක් ඔතාගෙන උණුසුම්ව තියා ගන්න ඕනේ බෙල්ල. අන්තික කන වසා ගන්න ඕනේ කන් දෙක. කන් කුහර ඇතුලෙන් සීතල වාතය ඇතුල් වෙනවා. ඒකින්ද කන් කුහර වසා ගන්න ඕනේ. එතකොට කැක්කුම ප්‍රදාහය තියෙන එක රෝගී තත්ත්වයක් තියෙන කෙනෙකුට වේදනාව අඩු කරගත හැකියි. ඒක නිසා උණුසුම ඉතාම අත්‍යවශ්‍යයි උණුසුම බෙල්ලට සීත කාලයේදී. දැන් වර්ෂා කාලයේදීත් අපි දැන් කියනවා කන් දෙක වහගන්න බෙල්ල උතාගන්න එහෙම කියලා කිව්වට දරුවෝ තරුණයෝ කැමති නෑ බෙල්ල වහගන්න උතාගන්න. දැන් මගේ දරුවටත් මම ඕක කිව්වට මට කියනවා අවුරුදු 40 පෙන්නට පස්සේ කරන්නම්කෝ. එතකොට ඉතින් රෝගී බවට පත් වෙනවානේ. ඉතින් ඒක නිසා පරක්කුයිනේ. ඒගොල්ලන් කිය අර විහරණ තමයි එතනදී. විහරණේ හරියට නැති නිසා තමයි රෝගී බවට පත් වෙන්නේ. දුර යනකොට සීත හුළඟ වදිනකොට තමුන් ආරක්ෂා වෙන්න ඕනේ. ඉතින් ආරක්ෂා වෙන්නේ නැතුව ගියාම රෝගවලට අඬ ගන්නවා. ඉතින් ඒක නිසා මොකටද ඒව තියෙන්නේ හැදිලා. දැන් මංකි කැප් එක කියලා තියෙනවා කැප් එකක්. ඉතින් ඒක අර තියෙන්නේ ඔලුවත් වහගෙන කන් දෙකත් වහගන්න. ඉතින් නාසය ගාවත් සමහර වෙලාවට වැහෙන්න කැප් එක තියෙනවා. ඉතින් ඒ සීත දේශගුණයට එහෙම හදලා තියෙන්නේ ආරක්ෂා වෙන්න ඕන නිසා. අපි ඇත්තටම බාහිර බලපෑම් වලින් ආරක්ෂා වෙන තරමට රෝග නැති කරගන්න පුළුවන්. ඒකින්ද බාහිර බලපෑම් වලින් එන අපිට ලැබෙන පීඩාවන් මනසින් උසස් මිනිසානේ. මනස තියෙන කෙනානේ. මනස තියෙන අය උත්සාහ කරන්න බුද්ධිමත් තමුන්ගේ විහරණ තත්වෙට යන්න. පත්තේ අපත්තේ රකින්නා වගේම ආහාර විහරණ ඉවලට යන්න ඕනේ. සබදහම ඔබව සූපත් කරනවා වගේම සබදහමේ අනිසි බලපෑම ඔබ රෝගී තත්ත්වයට පත් කරන්න. ඇත්තරම ඇත්තරම සබහදහමෙන් අපිට වර්ෂාව නැත්තම් ජීවත් වෙන්න බෑනේ. උසි සූර්යාගේ රශ්මියෙන් අපිට සම කරලා දෙන්න සීතල ඕනේනේ. සීතල සුළඟ ඕනේනේ.
ඒක මිනිස්සයාට අවශ්‍යයිනේ. තාපය නැත්තම් බෑනේ මිනිස්යාගේ. මිනිස්සයාට තාපය අවශ්‍යයිනේ. අපිට අපිට එතන ගන්න පාචක පිත තියෙන්න ඕනේ, ක්ලේදක කප තියෙන්න ඕනේ. ඉතින් ඔය ඒ වගේ මේ ආලෝචක පිත තිබුණොත් තමයි අපිට ශරීරයේ ඇසට ආලෝචක පිත තිබුණොත් තමයි අපි දකින්නේ. ඒවා ලැබෙන්නේ සූර්යාගේ. ඉතින් සූර්යා නැත්තම් මේ විශ්යක් නැහැ. මේ සියලුම කරුණු කාරණා අඩු වැඩි වශයෙන් මිනිස් ජීවිතවලට බලපානවා කියන කාරණාව තමයි ඔබතුමිය කියන්නේ. අවසාන වශයෙන් ඔබතුමියගේ වෛද්‍ය මධ්‍යස්ථානය දුරකථන අංකය අපි මතක් කරමු. කොහොමද ඔබතුමියව සම්බන්ධ කරගන්නේ? දුරකථන අංකය නම් මගේ ගාව තියෙනවා 077 503 92 69. 077 503 92 69 තමයි වෛද්‍යතුමියගේ දුරකථන අංකය. අපි වෛද්‍ය මධ්‍යස්ථානය කියන සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ මම ගෙදර කොට්ටාවේ මගේ ගෙදරත් ප්‍රතිකාර කරනවා. පැපිලියානේ හන්දියේම දෙහිවල පාර පැත්තට හැරෙනකොටම සොලමන් ආයුර්වේද බෙහෙත්ශාලාව මේ බෝඩ් එක තියෙනවා දාලා මේ ස්ථානයේ ප්‍රතිකාර කරනවා. මේ දුරකථන ඇමතුමක් දීලා එනවනම් තමයි මම වඩාත්ම කැමති. වෙලාවක් වෙන් කරගෙන එනවනම් ගොඩක්ම හොඳයි. මොකද මං දෙපැත්තකම තුන් පැත්තක රාජකාරී කරනවානේ. ඒක නිසා රණවීර සේවනට යන්න තියෙනවා. ගෙදරත් කරනවා. ඒක නිසා මේ දුරකථන ඇමතුමක් දීලා වෙලාවක් අහගෙන එනවා නම් වඩාත්ම හොඳයි. දුර බැහැරින් එන නිසා ගොඩක් දුර බැහැර එන අයට මම උදේවරුව ගොඩක් කාලය දෙන්නේ දුර බැහැරින් එන අයට. ඔව්, එතුමිය සම්බන්ධ කරගත හැකි දුරකථන අංකය මම නැවතත් මතක් කරන්නම්. 077 503 92 69 සහ කොළඹ ටෙලිවිෂන් එකට කතා කරලත් අපි හරහා කොළඹ ටෙලිවිෂන් එක හරහා ඒව සම්බන්ධ කර ගැනීම හැකියාව තිබෙනවා. ඉතින් අද අපි කතා බහ කරේ ඔබ ටිකක් අඩුවෙන් සැලකිල්ලක් දක්වන බෙල්ලේ අමාරුව. මින් පස්සේ ඔබ අපේ වැඩසටහන නරඹන්නට ඉඳගත් ඔබ නෙවෙයි දැන් මේ මොහොතේ ඉන්නේ කියන කාරණාව අපි දන්නවා. ඔබ ඔබේ රෝගී අවස්ථාවන් ගැන මනා දැනුමක් අද මේ හෝරාවේදී ලබා ගත්තා. ඒ තමයි අපේ අවසාන බලාපොරොත්තු. ඔබට නිරෝගී ජීවිතයක් ලබා දෙන එක තමයි කොළඹ ටෙලිවිෂන් කාර්ය මණ්ඩලයේ සහ වෛද්‍යතුමියගේ බලාපොරොත්තු. ඇත බොහොම සංවේදී සහ සබා දහමට ගොඩක් ඇලුම් කරන වෛද්‍යතුමියක්. ඉතින් ඒක නිසාම තමයි අපි මේ ආයුර්වේද සාකච්ඡාවට වෛද්‍ය සාකච්ඡාවට එතුමිය හැමදාමත් ආදරෙන් අපි සම්බන්ධ කරගන්නේ. ඔබතුමියට අදට අපි සමු දෙනවා ඉදිරියේදීත් ඔබේ දැනුමින් අපේ ප්‍රේක්ෂකයන්ට වටිනා කියන දෑ ලබා දෙවි කියලා අපි විශ්වාස කරනවා. අයිබෝන් සමු දෙනවා. අයිබෝන්. ඔව්, ඊළඟට ඔබට සූදානම් ආදරණීය තරුවක් අපි මැදිරියට පාවිලා තිනවා. ඉතින් ඒ තරුවත් එක්ක සම්බන්ධ වෙන්න කියන ආරාධනෙන් අපි සමු ගන්නවා මේ ඔබ රැඳී සිටියේ කොළඹ ડોક્ટર විශේෂාංගයේ සමගින්.